දැන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණියා කතාවක් කරා. ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ලට මොන හරි කියන්න තියෙනවද? මොකක්ද අදහස? නෑ, ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සතිවාරය ආරම්භ කරලා ජනතාව ඇමතුවා පාර්ලිමේන්තුවේ සිට. මොකද ඒකට හේතුව තමයි එතුමා කිව්වේ ආර්ථික අවපාතයට ලක් වෙලා තිබුණා. ඉතාම ආර්ථික වශයෙන් පහළ වැටලා තිබ්බ රට යම් මට්ටමකට ඉදිරියට අරන් තියෙනවා කියන එක තමයි එතුමා රටට ප්‍රකාශ කළේ. ඒක කරන්න ඕන දෙයක්. අපි දන්නවා ඇත්තටම ඉතාම අපහසු තත්ත්වයෙන් පත් වුණා කාලයක්. අපි විදුලි බලය නැතුව පැය 16ක් හිටියා. ඒ වගේම ගෑස් පෝලිං වල හිටියා, තෙල් පෝලිං වල හිටියා, ආහාර හිඟයකට පත් වෙලා තිබුණා. සල්ලි දීලවත් ගන්න නැති තත්ත්වයක් තිබුණා. අපි විදේශ විනිමය හිඟකම නිසා අපිට රටින් ගේන භාණ්ඩ වලමිල ඉහළ ගිහිලා තිබ්බා අසීමිත විදිහට. ඩොලර එකත් තාම ඉහළ ගිහිලා තිබුණා. අද ඩොලර එකත් බැහැලා තියෙනවා යම්කිසි මට්ටමකට. ඒ නිසා ආර්ථිකයේ යම්කිසි අපි කියන්නේ 100%ක් වර්ධනය වෙලා කියලා යම්කිසි මට්ටමකට ආර්ථිකයේ ගොඩ නැගෙමින් පවතිනවා. ඉතින් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට රටට රටේ නායකය හැටියට එතුමායි කාරණා ඉදිරිපත් කිරීම කළ යුතු දෙයක්. ඉතින් ඒක තමයි එතුමා ඊයේ දිනේ කරේ. දැන් ඒ වගේම මේ පසුගිය දවස්වල ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්මයා ඇතුළු ඒ කණ්ඩායම ඉන්දිය සංචාරයක නිරත වෙලා තිබුණා. ඒ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙත් විවිධ අදහස් මත පළ වෙලා තිබ්බා. ඔබතුමන්ගේ අදහස මොකද්ද? නෑ, ඇත්තම ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහේ තියෙනවා ඉන්දිය ව්‍යාප්තිවාදය පිළිබඳ තමයි වැඩිපුරම යක්ෂයෙක් මවලා ඒ කාලේ කතා කරේ තරුණය මුලා කරන්න. ඉන්දිය ව්‍යාප්තවාදී ඉන්දියාව අපේ සා ප්‍රබලම හතුරෙක් යක්ෂයෙක් හැටියට තමයි පෙන්වුවේ. ඒ නිසා තමයි 1987 ඉන්දු ලංකා ගිවිසුම පළාත්සභ ආරම්භ වුණේ. එතනින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේදී මේ රටේ බස් ගිනි තියලා ඒ වගේම විශාල අවුලකට පත් කරා. ගෝජන සේවා කාර්යාල ට්‍රාන්ස්ෆෝමර් කඩලා විදුලිය නැති කරලා රටේ විශාල විනාශයක් මිල කළ නොහැකි විශාල ආපදාවක් රටර කරා. ඒ ඉන්දියාවේ ගිවිසුමට විරුද්ධව ඉන්දියාව ලංකාවට මැදිහත් වෙනවට කටයුතු වලට විරුද්ධයි කියලා. ඒ වගේම ඉන්දියා හමුදාව හැඳෙව්වා වානර හමුදාව කියලා. මම හිතේ තාප්පෝල ඒ දවස්වල ගහපු පෝස්ටර් වල තාප්පෝලට තිරය නැ නැති දැන් අනුර කුමාර දිසානායක මහත්තයා මේ කරන දේවල් දිහා බලපුවා. ඊළඟට අපේ බලාගාර කිහිපයක් සාම්පූර් බලාගාරය ඉදිකරන්න යනකොට විරුද්ධ වුණා. ඉන්දියාවේ මැදිහත් වීම වැඩි කියලා. ඉතින් හැම වෙලාවෙම ඉන්දියාව මේ රටට උදව් කරපුවම ඒක වපරෙහෙන් දැක්කේ. ඉතින් මේ විදිහට කටයුතු කිරීම ඒ වගේම මම දැක්ක ඊයේ දිනේ ගොවි සම්මේලනයේ නායකයා ජනතා මිත්‍රවරුනේ නාමල් කරුණාරත්න මහත්තයා කියනවා අමුල් සංවිධානයේ අමුල් සමාගම ඉන්දියාවේ ඇවිල්ලා මේ රටේ ඉඩම් අරන් කිරි නිෂ්පාදනය සඳහා ඉඩම් කුණුකොල්ලට දීලා තියෙනවා කියලා අමුල් සංවිධානයට මේ අමුල් සමාගමට. ඉතින් ඒ වගේ නොයෙකුත් ප්‍රකාශ කරනවා මෙහි. ඉන්දියාවේ ඊයේ දිනේ බලපුවම අනුර කුමාර දිසානායක මේ මන්ත්‍රීතුමා සහ ඒ දූත පිරිස අමුල් සමාගමේ ඒ ගොවිසා අමුල් සමාගමේ කිරි කර්මාන්ත ශාලා සහ ඒ පරිසරේ පරීක්ෂා කරන්න යනවා. මෙහි නාමල් කරුණාරත්න කියන අමුල් සමුදා අමුල් මේ සමාගම ඉන්දියාවේ අපේ රටේ ඉඳන් ඉඩම් මංකොල්ල කනවා විශාල විනාශයක් කරනවා කියලා මේ පක්ෂ නායකයා ගිහිල්ලා අමුල් සමාගමේ මේ මේ සංවර්ධන කටයුතු විමර්ශනය කරනවා, නිරීක්ෂණය කරනවා. ඉතින් මේකට තමයි කියන්නේ ඩබල් ගේම් කියන්නේ ඔකට තමයි. මෙහෙ මේ ගෝලියෝ මෙහෙන් කියනවා ගුරුනාසය ගිහිල්ලා එහේ කර්මාන් ශාලාව පරීක්ෂා කරනවා. ඉතින් මේ ඩබල් ගේම් එක මොකද්ද කියන එක ජනතාවට පැහැදිලි වෙන්න ඕනේ. මොකද දැන්වත් ඉන්දියාවේ සංචාරයවත් ගිහිල්ලා ඇවිල්ලා හැදුනොත් හොඳයි. නැත්නම් ওই සංවිධානයේ කරේ මොකද රටේ ගෙවල් ගෙන තියෙන එක මිනිස්සු මරණ එක ඒ වගේම රට කරන දේපල විනාශ කිරීම නිකරේ. ඔයාගේ රටවල් සංචාරක රටවල් දෙක තුනක ඇවිදලා ආපුවමත් මේගොල්ලෝ යම්කිසි මට්ටමකට පුනරුත්ථාපනය වුණොත් හොඳයි කියන එක තමයි මට කියන්න. විවිධ තැන්වල විවිධ සන්දාන ගොඩ නැගෙනවා. දැන් අපි දැක්කා චන්ද්‍රිකා මැතිණියත් යම් සන්දානයක නායකත්වයට පත් වෙනවා කියලා. එතකොට මේ දැන් ඊයේ දිනේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමත් සඳහන් කළ තිබුණා නිදහසේ සහාය සජිත් ප්‍රේමදාස මහත්මයාට. සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි ජනාධිපති අපේක්ෂකයා කියන කාරණාව. දැන් මොකද්ද ඔබතුමල්ලට වෙන්නේ මේ මේ පොදුජන පෙරමුණ තවම නිහඬයි? පොදුජන පෙරමුණ දැන් මේ මොන වගේ තත්ත්වයක්ද ඉදිරියේදී ඇති වෙන්නේ? අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපේ පක්ෂය බිම් මට්ටමේ, ගම් මට්ටමේ, ග්‍රාම ප්‍රාදේශීය මට්ටමේ, ඒ වගේම දිස්ත්‍රික් මට්ටම, පළාත් මට්ටම, ජාතික මට්ටම නියෝජනය කරන දාට අපේ සංවිධාන සියල්ලම බිහි වෙමින් පවතිනවා.
අපේ සාකච්ඡා සමිතිය ටික ක්‍රියාත්මකයි අපේ අනුසංවිධාන ක්‍රියාත්මකයි ඉතින් අපි පක්ෂයක් හැටියට අපි ඕනම මැතිවරණයට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ තව අපේක්ෂකයා තේරීම කරන්නේ කොයි අපේක්ෂකෙක් පක්ෂෙන් දානවද එහෙම නැත්නම් අපේක්ෂකවට සහයෝගය දෙනවද කියන කාරණේ පිළිබඳව අපිට තව කල් වැඩි මොකද තව මාස 6ක් තියෙනවනේ අපි අර මොකද මොහොත හත් ගවුවා තියාන මොඩි ගහ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපි දන්නවා අපේ රටේ ජනාධිපති අපේක්ෂකෝ බිහිුණේ ඒක ඒ පැය 24 වෙනි පංගුවක් ආප කාලා පහුවෙන් දරය කාලා උදේ ගිහිල්ලා අපේක්ෂකයා වුණා ඒ වගේ ජනාධිපති අපේක්ෂකෝ මේ රටේ නම් වෙලා තියෙන්නේ අපේ අපේක්ෂකයා අපිට කල් තියෙනවා අපි කාටද ඉන්න ජනාධිපතිතුමාට සහයෝගය දෙනවද නැත්නම් පක්ෂෙන් එක්කෙනෙක් ඉදිරිපත් වෙනවද කියන කාරණයේ පිළිබඳව අපිට තනි තනියෙන් තීන්දුව ගන්න බෑ අපේ පක්ෂය තමයි අද බිමේ තියෙන කවුරු මොනවා කිව්වත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි සංවිධානාත්මක පක්ෂය මොකද මේකේ නායකයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුළු ආසියාවම පිළිගත්ත නායකයෙක් ඔය ඊය පෙරේදා ඉපදිච්ච 7-8 දෙනෙක් ඔය එතුමාට මයිනා අරමවා කියලා මේ එක එක විදිහට කතන්දර හැදුවට Facebook හරහා නමුත් ආසියාවේ පිළිගත්තම කතෞස්ත නායකයෙක් තමයි අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පක්ෂ නායකයා ඒ වගේම අපේ පක්ෂ නිර්මාතෘවරයා සංවිධාන කටයුතු පිළිබඳව හොඳම සංවිධායකෙක් අපේ රටේ ඉන්නේ ඉතින් ඒ නිසා මේ පක්ෂය අපි තීන්දුවක් ගන්න පරිදින්න නෙමෙයි ජයග්‍රහණි කරන්න අනිවාර්යයෙන්ම මේ ජයග්‍රහණි කරන ජනාධිපති අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා ඒ වගේම අපි පාර්ලිමේන්තුවෙත් අපි වැඩි බලයක් ලබාගෙන පාර්ලිමේන්තුව බලය ලබා ගන්න අපි කටයුතු කරනවා ඒක ස්ථිරයි ඒ සඳහා සංවිධානයක් තියෙන්න ඕන අපේ පක්ෂය හොඳ සංවිධානය වෙච්ච පක්ෂයක් සමහර පක්ෂ එක එක සංධාන හැදුවට එක එක විදියට පූට්ටුවල් ගැහුවට එහෙම ජනතාව ඡන්දය දෙන්නේ නැහැ ඡන්දය දෙන්න ඒ වගේම සංවිධානයක් තියෙන්න ඕන වැඩ පිළිලක් තියෙන්න ඕන ප්‍රතිපත්තිමය ප්‍රතිපත්තියක් තියෙන්න ඕන මේවා කිසි දෙයක් නැතුව එක එක වෙලාවට බිම්මල් පිපෙනවා වගේ පක්ෂ සංධාන හැදුවට එහෙම ජනතාවගේ ඡන්දේ ගන්න බැහැ නමුත් අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හැටියට හොඳ සංවිධානාත්මක හොඳ සංවිධායකවරු ඉන්න ඒ වගේම හොඳ නායකයෝ ඉන්න පක්ෂයක් ඒ නිසා අපි කලට වේලාවට අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරමින් අපි මැතිවරණ ජයග්‍රහණ කරනවා කියන එක කියන්න දැන් ඔබතුමාලට කලින් නම් මේ වගේ තත්ත්වයක් තිබුණ නැහැ නේ කියන්නේ කලින් පොදු ජන පෙරමුණ නම් අනිවාර්යෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියන තැන හිටියානේ ඒකේ ශක්තිය තිබුණානේ ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි අපේක්ෂකයා කියන්න හැකියාව තිබුණානේ හැබැයි දැන් ඔබතුමාලා දැන් කියන්නේ අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද නැත්නම් වෙන කෙනෙක්ට සහය දෙනවද කියන එක තාම කියාගන්න බැරි තත් නෑ නෑ අපේ අපේ පක්ෂේ උනන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නම් කරෙත් අපි අන්තිම වෙලාවේ ඒ වෙලාවෙත් එක එක නම් යෝජනා වුණා පක්ෂය ඇතුළෙම නමුත් අම කියනම මන්ත්‍රීතුමා දැන් මේ පක්ෂයක් විදියට පක්ෂයෙන් කෙනෙක් ඉදිරිපත් කරන ශක්තිය තිබ්බනේ හැබැයි දැන් ඒ ශක්තිය තියෙනවද නෑ නෑ ඒ අපිට ශක්තිය තියෙනවා අපි දැන් අපි දන්නවා අපේ රටේ දේශපාලන පක්ෂ ගොඩක් තියෙනවා අද නායකයෝ ගොඩක් ඉන්නවා අද ජනාධිපති අපේක්ෂකවරු විශාල පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්නවා ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා ඉතින් අපිට ඒක පේනවා ඉතිහාසයේ වෙනදාට වැඩිය ජනාධිපතිවරණයට වැඩියම අපේක්ෂකව ඉදිරිපත් වෙන සූදානම් වෙන මැතිවරණයක් මේක ඒ වගේම ආර්ථික අර්බුද සහ නොයෙකුත් අර්බුද ඇති වෙච්ච කාල සීමාවකින් පටන් ගත්ත මේ කාලයක් මේක ඉතින් මේ එන ජනාධිපති අපේක්ෂකයා මේ සියලු දේවල් සපුරා ගන්න පුළුවන් මේ සියලු දේවල් වලට මූණ දෙන්න පුළුවන් ශක්තිමත් අපේක්ෂකයෙක් වෙන්න ඕනේ ඉතින් ඒ නිසා අපි ආවට ගියාට පක්ෂයක් හැටියට කටරාපු පළියට මෙයා තමයි අපේක්ෂකයා කියලා අපිට එහෙම කියන්න බෑ ඒ නිසා අපි පක්ෂයේ තියෙනවා සමස්ත ලංකා කාර්ය සභාව තියෙනවා මධ්‍යම කාර්ය සභාව තියෙනවා දේශපාලන බල මණ්ඩලය තියෙනවා අවසාන තීන්දුව ගන්නේ දේශපාලන බල මණ්ඩලයෙන් අපේ නායකයෝ ඉන්න බල මණ්ඩලයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න බැසිල් රාජපක්ෂ මහත්මයා ඉන්න ඒ දේශපාලන බල මණ්ඩලයේ තමයි අන්තිම තීන්දුව ගන්නේ ඒ නිසා අපි අන්තිම තීන්දුව ගන්නවා සාකච්ඡා කරලා අපිට ඒකට කාලය අවශ්‍යයි. තව කල් තියෙනවා මාස 5ක් තියෙනවා තව නම් කරන්න. ඉතින් අපි එච්චර කල් නෑ යන්නේ නැහැ. මම හිතන්නේ බැහිල් රාජපක්ෂ මහත්මයා එතුමා ඊට අනිද්දා ලංකාවට එනවා.
ආවට පස්සේ එතුමත් එක්ක සාකච්ඡා කරලා අපි ඒ තීන්දුව ගන්නවා. නිවැරදි තීන්දුවක් අපි එකතුලා ගන්න. ඒක කලබල වෙන්න ඕනේ කවුරුත්. මේ මොහොතේ මැතිවරණයක් තිබ්බොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මොන වගේ ඡන්ද ප්‍රතිශතයකට යන්න පුළුවන් වෙයිද? මොන වගේ පුරෝගතනයක්ද ඔබතුමල්ලට තියෙන්නේ මේ රටේ සමාජයේ තියෙන තත්ත්වෙත් එක්ක? රටේ සමාජයේ තියෙන තත්ත්වයක් වෙත් එක අපි ගිය ජනාධිපතිවරණයේ 169ක් අපේ අපේක්ෂකයා ගත්තා. ඊළඟට 3/2ක බලයක් පක්ෂයක් හැටියට අපි තනි පක්ෂයක් හැටියටත් බහුතරය ගත්ත 3/2ක් සංධානයක් හැටියටත් අපි අනිත් පක්ෂත් එක්ක එකතු වෙලා පාර්ලිමේන්තුවේ ලබා ගත්තා. ඉතින් අපි ඊට පස්සේ කිසිම මැතිවරණයක් තියලා නැහැ මේ රටේ. ඉතින් එතකොට මේකේ තියෙන්නේ හැංගිචි ප්‍රතිඵලයක්. අපි දන්නේ නැහැ 169 දැන් කොච්චර තියෙයිද කියලා. ඒ වගේම 3/2 බලෙන් කොච්චර තියෙද කියලා දන්නේ නැහැ අපි. අපි කියමු මේකෙන් දෙකෙන් පංගුවක් අපිට අඩු වුණා කියලා. දෙකෙන් පංගුවක් අඩු වුණත් අපිට තියෙනවා 135-140ක ප්‍රමාණයක්. ඉතින් ඒක තමයි අනිත් පක්ෂවලට වැඩිය අද ඉදිරි වැඩියෙන්ම තියෙන එක පක්ෂයක් හැටියට තියෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. ඒක කවුරු දඟලුවත් කවුරු මොන පුරසාරම් දෙලුවත් ඒක පොළවේ බිමේ තියෙනවා කියන එකයි තමයි පැහැදිලි. ඒ කියන්නේ මන්ත්‍රීතුමා 50%ක්වත් නැහැ කියන එකද ඔබතුමා කියන්නේ? 50%ක්වත් නැති 100 දැන් අපේක්ෂක ගොඩක් ඉන්න මේ සැරේ ඉන්නවනේ. අර පඳුරකට ගහපුවාම 20 වෙන තත්තරේ ඉන්නවනේ. 7-8 දෙනෙක් 20 වෙන තත්තරේ ඉන්නවා. ඒ කියන්නේ දැන් මේ පාර පොදුජන පෙරමුණට තනි බලයක් ගොඩනගන්න බෑ කියන එක ඔබතුමාලා? නෑ, තනි බලයක් කියන්නේ පක්ෂයක් හැටින්නේ. අපි ගිය සැරේ තනි පක්ෂයක් නෙමෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තව පක්ෂ ගොඩක් එකතු කරගෙන මේ අපි මේ තරඟරේ තනි පක්ෂයක් හැටියට අපිට 35-40ක් තිබ්බා. අපි සන්ධානයක් හැටියට හැදෙනකොට අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් පහසුවෙන්. තනි පක්ෂයක් හැටියට කවදාවත් ජනාධිපතිවරණය තරඟ කළ නැහැ කිසිම ජනාධිපති අපේක්ෂකයෙක්. ඔක්කොම සන්ධානයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ කොයි පක්ෂයෙන් ආවත්. අපි මේ තනි පක්ෂයක් හැටියට කියන්නේ අපිට සන්ධානගත වුණාම අපිට පුළුවන් ජයග්‍රහණය කරන්න. ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.